IOC හා සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල් සේවකයන් හා නිලධාරීන් ලෙස ඔබට ලබා දී තිබෙන National Fuel Pass app එක ඔබගේ ස්මාර්ට්ෆෝන් එකට ස්ථාපිත කර ගැනීමෙන් පසු එම National Fuel Pass app එක භාවිතා කරන ආකාරය මෙම වීඩියෝ එකෙන් පැහැදිලි කිරීම කරනවා. National Fuel Pass app එක ඕපන් කරගන්න ඕපන් වුණාම මේ වගේ login interface එකක් ලැබෙනවා. මේ ඉහළ තිබෙන භාෂාව display language එක වෙනස් කිරීමේ button තුනෙන් ඔබට පහසු භාෂාවක් ඕනෑම වේලාවක තෝරා ගන්න පහසුකම ලබා දී තිබෙනවා. මෙම text box එක තුල ඉන්ධන නිකුත් කිරීමේ නිලධාරී කෙනෙකු වශයෙන් ඔබව ලියාපදිංචි කර තිබෙන ඔබගේ ජංගම දුරකථන අංකය නිවැරදිව type කිරීම කරන්න. ඉන්පසු OTP අංකය SMS මගින් ලබා ගැනීමට මෙම button එක මත touch කරන්න. එවිට SMS එකක් ලෙස OTP one time password එක ඉලක්කම් 6ක code එකක් ලෙස ලැබෙනවා. එය බලාගෙන නිවැරදිව මෙම box එක තුල type කර login button එක මත touch කර පිවිසෙන්න පුළුවන්. එවිට මේ interface එක ලැබෙනවා. භාෂා තුන ඕනෑම විටක මාරු කරන්න පුළුවන්. හරි, පාරිභෝගිකයාගේ fuel pass එක print කර තිබෙන card එක වෙන්න පුළුවන්. ෆෝන් එකේ download කරගෙන තිබෙන QR photo එක වෙන්න පුළුවන්. ඒ කුමන ක්‍රමයකට තිබුණත් එම QR code එක මතට ඔබගේ ෆෝන් එකේ back camera එක ලං කර විට මේ කළු පාට rectangle එක තුලට සමපාත වන අයුරින් ගන්න. එවිට automatically scan වීම සිදු වෙනවා මේ වගේ. දැන් එම fuel pass එකට අදාළ තොරතුරු ඔබට මේ ආකාරයට දැర్శණය වීම සිදු වෙනවා. display වෙනවා. ඉහලින්ම වාහනේ ලියාපදිංචි අංකය පෙන්눔 කරනවා. vehicle type වාහන කාණ්ඩය හා fuel type ඉන්ධන වර්ගය petrol ද diesel ද යන වග පෙන්눔 කරනවා. පහලින් available balance ලෙස මෙම pass එකට ලබා දීමට හැකි හෝ ඉතිරි වී තිබෙන ඉන්ධන ප්‍රමාණය ලීටර් වලින් පෙන්눔 කරනවා. ඇතැම් විට ඉදිරියේදී වටිනාකම අනුව රුපියල් ලෙස වෙනස් වෙන්නත් පුළුවන් amount එක ලෙස යෝජනා ඉදිරිපත් කර තිබෙන්නේ. එසේ වුවා නම් වඩාත් ප්‍රායෝගිකයි කියා සිතනවා. සමහර විට සංශෝධන වීමක් සිදු වෙන්න පුළුවන්. හරි, පාරිභෝගිකයාට ලබා දෙන ඉන්ධන ප්‍රමාණය ලීටර් වලින් ටයිප් කරන්නට text box එක සහ number pad එක පහලින් ලබා දී තිබෙනවා. ලබා දුන් ඉන්ධන ලීටර් ප්‍රමාණය ටයිප් කරන විට වරදක් වුවහොත් සබ්මිට් කරන්නට පෙර මේ delete button එකෙන් මකා දමා නැවත නිවැරදි අගය ටයිප් කර සබ්මිට් කිරීම කරන්න ඔබට පුළුවන්. ඉන්ධන ලබා දීමක් කළ නොහැකි නම් ඒ කියන්නේ ඔහුට හිමි ඉන්ධන ප්‍රමාණය බිඳුවයි නම් cancel button එක මත ටච් කර තවත් pass එකක් ස්කෑන් කරන්න අවස්ථාව ලබා ගන්න ඔබට පුළුවන්. ඉතින් මේ වගේ සරල හා පහසු interface එකක් තමයි තියෙන්නේ. fuel pass එකක් ස්කෑන් කළ පසු වාහනයේ අංක දහඩුවේ ලියාපදිංචි අංකය හා ස්කෑන් කළ pass එකෙහි පෙන්වන ලියාපදිංචි අංකය සමානද යන්න තහවුරු කරගන්න. වැරදිනම් ඔහුව හරවා යවන්නට සිදු වෙනවා. එය ආරක්ෂක අංශවල කටයුත්තක්. පහලින් cancel කර ඊළඟ කෙනා වෙත යොමු වෙන්න පුළුවන්. ඒ වගේම දිනය අනුව වාහනේ අග අංකය නිවැරදිද යන්න බලන එක ඔබගේ කටයුත්තක් නෙවෙයි. එයද ආරක්ෂක අංශ නිලධාරීන් විසින් කළ යුතු කටයුත්තක්. හරි, වාහනේ අංක තහඩුව අනුව නිවැරදි නම් ඊළඟට ඉන්ධන වර්ගය බලන්න. ඒ වගේම වාහනයට ලබා දීමට ඉතිරි වී තිබෙන ඉන්ධන ප්‍රමාණය බලන්න. ලබා දීමට ඉන්ධන ප්‍රමාණයක් ඉතිරි වී නොතිබේ නම් ඒ බව දැනුම් දෙන්න. පාරිභෝගිකයාට පුළුවන් ලැබුණු SMS පරීක්ෂා කර එය තහවුරු කරගන්න. ලබා දීමට ඉන්ධන ඉතිරි නම් ඔහුගෙන් විමසා අවශ්‍ය ඉන්ධන ප්‍රමාණය නිකුත් කර අදාළ මුදල් ලබා ගන්න. සාමාන්‍ය ආකාරයට අවධානයට යොමු කළ යුතු වැදගත්ම දේ ලබා දීමට ඉතිරි ඉන්ධන ප්‍රමාණය ඉක්මවා ඉන්ධන ලබා දීම සිදු නොකළ යුතුයි. එසේ වුවහොත් එය ඔබට ගැටලුවක් වෙනවා. මොකද ඉන්ධන පිරුම් හලහා ඔබගේ ගිණුම අනුව ලබා දුන් ඉන්ධන ප්‍රමාණය ටෝටල් කවුන්ට් එකක් ඔටෝමැටිකලි ජෙනරේට් වෙනවා. එහිදී ඔබට යම් ගැටලුවක් ඇති වෙන්න පුළුවන් ඔබගේ සේවයට අදාළව. ඒක නිසා නියමිත ඉන්ධන ප්‍රමාණයක් නිකුත් කිරීමට වග බලා ගැනීම කළ යුතුයි. ඉන්පසු ලබා දුන් ඉන්ධන ප්‍රමාණය මීටර එකෙහි ඩිස්ප්ලේ අනුව ලීටර් වශයෙන් මෙහි ටයිප් කර සබ්මිට් කිරීම කරන්න. එවිට මේ වගේ ගනුදෙනුව සාර්ථකයි ලෙස මැසේජ් එකක් ලැබෙනවා.
මෙය ක්ලෝස් කර ඊළඟ පාරිභෝගිකයා වෙත යොමු වෙන්න. ඉතින් මේ ආකාරයට තමයි සාර්ථකව පහසුවෙන් මේ කටයුත්ත කරන්නේ. කිසිම අපහසුයක් නැහැ, හරිම සරලයි. මීට අමතරව ඔබට විශේෂ කර ලබා දුන් උපදෙස් තිබේ නම් ඒවට විශේෂ අවධානය යොමු කර අනුගමනය කිරීම කරන්න. වැඩසටහන සාර්ථක කර ගැනීමේ හා ඔබගේ පහසුව වෙනුවෙන් මාහට කළ හැකි යුතුයකමක් වශයෙන් වීඩියෝ එක නිර්මාණය කළේ. ඒ වගේම පාරිභෝගිකයන් වශයෙන් මහජනතාව දැනුවත් විය යුතු ඉන්ධන පිරුම් හලකට ගිය විට සිදුවන ක්‍රියාවලිය ගැන වීඩියෝ එක අනිවාර්යෙන් බලන්න. ලොකු වැටහීමක් ලබා ගන්න පුළුවන්. මේ වීඩියෝ එක පහළ ඩිස්ක්‍රිප්ෂන් සෙක්ෂන් එකේ එම වීඩියෝ එකේ ලින්ක් එකක් සඳහන් කර තිබෙනවා. වැදගත් නම් මාත් එක්ක channel එකත් සමග එකතු වන්නට පහතින් subscribe කරන්න, අවශ්‍යය වෙත share කර ඔවුන්ද දැනුවත් කරන්න, ICTA ආයතනය හා විදුලි බල හා බලශක්තිය අමාත්‍යාංශයට විශේෂ ස්තුතිය පුද කරනවා. ඉක්මනින් වීඩියෝ එකකින් හමු වෙමු. පරිස්සමින් ඉන්න, තෙරුවන් සරණයි.